ආයිබෝන් මගේ යාළුවනේ ඉතින් ඔන්න අදත් ඔයාලව ඉතමත් ආදරෙන් පිළිගන්නවා අපේ නේචර් ටීවී YouTube channel එකට අපි අද ඔයාලව එක්කන් ආවේ ඉතමත් වැදගත් ඒ වගේම ලස්සන තැනක් බලන්න අපි අද ඉන්නේ මිහින්තලේ මිහින්තලේ කිව්වට මේ 1991 කඹුරු පිටිය ගමුදාව පැවති භූමිය මේ භූමිය ගමුදා වෙනුවෙන් ඉදිකරන ලද විහාරස්ථානයක ඉදිකරලා තියෙනවා මිහින්තලේක ආකෘතියක් ඒක බලන්න තමයි අපි අද ඔයාලව එක්කන් ආවේ एक बलान खालिंग और तामत अपे चैनल के सब्सक्राइब करना है तंग एक मिनट में सब्सक्राइब कराना ये वागे में पहाड़ी तीने बेल लाइक करने का क्लिक कराना मत कराने ऐपा ये तो कड़ो वाले पुलवा अपे वीडियो का दाप गमंग ये वीडियो का बलान ना ऐना अपे आमो मीन ताले बलान मार्गे टीका दुष्कर मार्गया पड़पेल तीयनवा
ඔන්නපි ඇවිල්ලා තියෙන්නේ මිහින්තලේ මුදුනට මේ ස්ථානයේ තමයි මිහින්තලය මේක මිහින්තලේ කුවට 1991 කඹුරුපිටිය ගම්මුදාවට හදන ලද මිහින්තලේක ආකෘතිය ඉතින් යාළුවනේ ඔයාලටත් පුළුවන් ඇවිල්ලා මේ ස්ථානය නරඹන්න සිටිනවා කඹුරුපිටිය මිහින්තලේ විහාරස්ථානයේ ගරු විහාරාධිපති ඥානාලංකාර නායක ස්වාමින් වහන්සේ. ඉතින් හාමුදුරුවනේ මේ විහාරස්ථානය ගැනත් මේ විහාරස්ථානයේ ඉතිහාසය ගැනත් අපිට පොඩි සඳහනක් කළොත්. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. ඔබ මේ පැමිණ සිටින්නේ ගම්බුදාව ශ්‍රී අනුගාරික ධර්මපාල විහාරස්ථානය. එදා මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාවට වැඩම වීමත් දේවානම්පියතිස්ස මහරජතුමාගේ හමුවීමත් කියන මේ ඓතිහාසික හමුවීම සිංහල බෞද්ධ සංස්කෘතියේ ආරම්භය හැටියට අපි සිහිපත් කරනු ලබනවා. ඒ ඓතිහාසික හමුවීම සනිටුහන් කිරීම සඳහා ගම්බුදාව ශ්‍රී අනගාරික ධර්මපාල විහාර භූමියේ මිහින්තලා අනුරුව ඉදිකර තිබෙනවා. 1991 වර්ෂයේ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ගම්බුදා සංවත්සරය මත විහාරස්ථානය ඉදිවෙනවා. සියලු විහාරාරංග එතුමාගේ අනුග්‍රහයෙන් සිද්ධ වෙන අතර මිහින්තලාව අනුරුවත් ඒ ඓතිහාසික සංසිද්ධිය සනිටුහන් කරමින් විහාර භූමිය තුළ ඉදිනු ලබනවා. ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ සිංහලයා නැවත නගා සිටුවීම සඳහා ජාතික වීරයෙක් වශයෙන් කටයුතු කරන්නට යෙදුන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ශ්‍රී නාමයට උපහාර කිරීම සඳහා මේ අනගාරික ධර්මපාල සෑය විහාර භූමිය තුල එම වර්ෂයේදීම ඉදිකරනු ලබනවා. මේ ආදී වශයෙන් බෝධීන් වහන්සේ ශාලා සහිතව විහාර භූමියේ මලු පෙත්මන් සකසා එය ශාසනයට පූජා කිරීම 1991 වර්ෂයේ පොසොන් මාසයේ පුරපසළොස්වක පොහොය දිනදී ගම්බුදාවේ සමාරම්භයත් සමගම සිදුවෙනු ලබනවා. ඉතින් එදා ඉඳන් ප්‍රදේශවාසී සියලු දෙනාටම මහා සාඩම්බරෙන් සිහිපත් කරන්නට පුළුවන් විහාරස්ථානයක් හැටියටයි මේ විහාරස්ථානය පවතුනු ලබන්නේ. පූජනීය මහා සංඝරත්නය 2000 වර්ෂයේ ඉඳන් විහාරස්ථානයේ වැඩ සිටනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක සාමින් වහන්සේට පිරිනමන්නට යෙදුන මේ ගම්බුදා භූමියේ මේ විහාරස්ථානය තදාසන්න නිකායක විහාරස්ථානය වන කරගොඩයඟුඩ සිය සුජන කන්තාරාමයේ සහිත භික්ෂු පරපුරට පැවරීමේ කටයුතු සිදු කරනු ලබනවා. එම විහාරස්ථානයේ වැඩ සිටිය ඇල්ගිරියේ ජිනාලංකාර නායක මාහිම්පාණන් වහන්සේ, සීනිපැල්ලේ ගුණරත්න නායක මාහිම්පාණන් වහන්සේගේ භාරකාරත්වයේ වටතේ වර්ෂ කීපයක්ම පැවතිලා මේ විහාරස්ථානයේ ප්‍රථම වස් කාලය ගත කරනු ලබන්නේ වෛද්‍යාචාර්ය රොටුඹ සුගත රන්සේ හාමුදුරන් වහන්සේ විසින්. උන්වහන්සේ විසින් විහාරස්ථානය තුළ විහාරංග නවීකරණය කරමින් එවගේම ශ්‍රී අනගාරික ධර්මපාල දහම් පාසල ආරම්භ කරමින් ප්‍රදේශවාසී ජනතාවට ඉමහත් සේවයක් සිදු කරන්නට යෙදුණා. එන අනතුරුව පූජ්‍ය දම්පහල ඥානසිරි හාමුදුරන් වහන්සේ නීත්‍යානුකූලව ප්‍රථම විහාරාධිපතින් වහන්සේ හැටියට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින්, ඒ වගේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මාහිම්පාණන් වහන්සේ මගින් පත්වීම සිද්ධ කරනු ලබනවා. එන අනතුරුව උන්වහන්සේගේ ශිෂ්‍යවරයාණන් වහන්සේලා හැටියට අපේ විහාරස්ථානයේ වර්තමානයේ වන විට ප්‍රදේශවාසී ජනතාවට සේවාවන් සලසමින් කටයුතු කරනු ලබනවා. ඉතින් ඒ අතර වර්තමානයේ වන විට දායක සභාව, ශ්‍රී අනගාරික ධර්මපාල දහම් පාසල, බෝසෙවන කිඩ්ස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය,
සිරි සදහම් සිරි සමිතිය කියන මෙම ආයතන මගින් ප්‍රදේශයේ ජනතාවට ඉමහත් සේවාවක් සපයමින් මේ මන්රම් විහාරස්ථානය අපේ පවත්වාගෙන ලබනවා වර්තමානයේ වන විට මිහින්තලාවත් ඒ අවට වනාන්තරය අක්කරයක් පමණ භූමියක් වනවගාව වශයෙන් අපි වෙන් කර තිබෙනවා අනිකුත් භූමිය සමාජීය කටයුතු සඳහා අපි වෙන් කරගෙන පවත්වාගෙන යනු ලබනවා එනිසා වර්තමානයේ වන විට ප්‍රදේශය ජනතාව තුළ සාඩම්බරෙන් සිහිපත් කරන විහාරස්ථානයක් නිරන්තරයෙන් ගෞරවයට වන්දනාවට පාත්‍ර වන විහාරස්ථානයක් ඉතින් වර්තමානයේ වුණත් ඕනම කෙනෙකුට පැමුණොත් ඉතා නිහඬව නිෂ්කලංකව විහාරස්ථානයේ පැමිණලා විවේකීව ගත කරලා වන්දනාමාන ආදී කටයුතු සිද්ධ කරලා සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබෙනවා ඉරිදුන දහම් පාසල පොදින වැඩසටහන් සතිපතා පූජා පින්කම් දානික පූජා පින්කම් සහිතව විහාරස්ථානයේ දෛනික කටයුතු අපි සිදු කරගෙන යනු ලබනවා ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි ඔන්නේ අලුනේ අද අපි ඔයාලා වෙක්කන් ආවේ කඹුරුපිටිය ගමුදා විහාරස්ථානයේ ඉදිකල තියෙන මිහින්තලේ ආකෘතිය බලන්න මේ වගේ වැදගත් ලස්සන ඓතිහාසික වටිනාකමකින් යුතු වීඩියෝ දිගටම නැරඹීම සඳහා අපේ channel එකත් එක්ක දිගටම රැඳී සිටින්න ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින්ම subscribe කරන්න ඒ වගේම පහලින් තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඒ වීඩියෝ එක බලන්න ඔයාලගේ අදහස් පහලින් comment එකකින් දාගෙන යන්න ඒ වගේම තවත් මේ වගේ ලස්සන අලංකාරවත් වීඩියෝ එකක් සමග අපි ආයෙත් හම්බෙමු।